අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. ස්වාමීන් අවසරයි. වහන්ස, සක්මන් භාවනාව පාදයේ එසවීම, ගෙන යාම, තැබීමට සතිය පවත්වමින් සක්මන් කිරීමේදී සිතේ නොසන්සුන් අරමුණක් ඇති බැවින් සිතුවිලි බොහෝ ඇති විය. සක්මන් භාවනාව කර පරයන්ක භාවනාවට වාඩිවීමේදී පළමුව කයට සතිය පැවතිනි. ඉන් පසු ආශ්වාස ප්‍රශ්වාසයට සතිය පැවතිනි. සිතුවිලි ටිකක් වැඩි. සිත දෙස බැලිය යුතුයයි සිතුවිල්ල පැමිණිය. සිත දෙස බලා සිටීමේදී බොහෝ සිතුවිලිවල පැවතීම නැතිවීමට සතිය පැවතුණා. ටිකෙන් ටික සිතුවිලි අඩු වුණා. ආස්වාද ප්‍රස්වාසයේ සංසිඳුණා. කිසිවක් නැති තැනකට සතිය පැවතිය. විටින් විට ආස්වාද ප්‍රස්වාසයට සතිය පැවතිය. මෙලෙස බොහෝ වේලාව සිටිය නමුත් සිතේ කයේ වෙනදා ඇති සංසුන් බව නැති බවක් දැනුණා. වේදනාවල් පැමිණිය. වේදනාවට සතිමත්ව සිටීමේදී වේදනාව ටිකෙන් ටික අඩු වුණා. නැවත නැවත වේදනාවේ ඇතිවීමට නැතිවීමට සතිය පැවතුණා. වේදනාවට සතිය පවත්වමින් ඉරියව් මාරු කෙරුවා. වේදනාවට සතිය සතිමත්ව සිටිය වේලාව බලන්න සිතුණා. වේලාව බලන්නකො තව විනාඩි 6ක් පමණ තිබුණ නිසා එම වේලාවත් වේදනා ඉරියව් මාරු කරලා වේදනාවට සතිමත්ව ඉඳලා සක්මන් භාවනාව කරලා භාවනාව නැවැත්තුවා. එදිනෙදා කටයුතු සතිමත් කිරීමට උත්සාහ කරනවා. ඇඳුම් මාරු කිරීම වැනි දේවල් වලදී අත්පා එසවීම, ඇඳුම් ගැනීම, ඒ ඇඳුම තුළට අත්පා දැමීම වැනි දේවල් වලට සතිය පැවතුණා. ඒ තමයි ස්වාමීන් වහන්සේ මාගේ කමඨාන විස්තරය. මම අවසානයේ ඉඳලා මුලට යන්නම්. එයා අර ජපන් ක්‍රමයට. සාමාන්‍ය ජීවිතයේදී ඒ භාවිතා කරනවා කියපු ඒ කාරණාව මෑණේනි ඔබතුමිය තමන් යෝජනාවක් කරනවා, බලපෑමක් නේ, යෝජනාවක් කරනවා. අර ඒ අපි හිතමුකෝ ඇඳුමක් සම්බන්ධයෙන් කරන ඒ ඒ ඒ සිහිය පැවැත්වීමේ ඒ රටාව අඩුම තරමේ අපි සතියක් විතර පවත් දවස් හතක් විතර එක දිගටම. එතකොට වැඩිපුර අවධානයක් යොදවන්නේ ඒ කාරණාවට. අනික්වත් ඉරෙනවා කෙරෙනවා නම් එහි කිරිචාවයි. නමුත් ඇඳුම් අදිනකොට විශේෂ අවධානයක් අපි ඒ ඔස්සේ යොදවන්න වගේ බලමු. කිරි යෝජනා කරන්න කැමති. දැන් අපි යමු ඊට ලංකාවේ ක්‍රමයට. සක්මන් භාවනාව කරනකොට ඔබතුමී කිව්වා සිතුවිලි වගේක් හින්දා හිත නොසන්සුන් වෙලා තිබුණයි කියලා. එතකොට සමහර වෙලාවට ඔය නොසන්සුන් භාවය කියන එකට හේතු වෙන්න පුළුවන් සිතුවිලි වගේක් තිබිච්ච එක. සිතුවිලි වගේක් තිබිච්ච එක. එතකොට අපිට පුළුවන්කමක් තියෙනවා නම් මේක සක්මනේ හිත බැහැරට ගියා කියලා කියන එක ඒකකයට ගන්න. මම හිතනවා මෙයාව අපිට අර අර පලා මිටක් එක අතකට ගත්තා වගේ. එතකොට එක මිටක් කර ගන්න පුළුවන්කම හම්බ වෙවි කියලා. ඒ වගේ අවස්ථාවකදී කරන්න ඕන හොඳම දේ තමයි මේක තියෙන්නේ දේදාවිතක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ වනපතිත් කියනවා. මං හිතන්නේ අපිට මොකක් හරි කැලැවෙන්නකොට කියනවා මොකක් හරි කාරණාවක දෙහිත කැලඹීමකට පාත් වුණොත් බය වුණොත් එහෙම ඉරියව් මාරු කරන්න එපා කියන ඒ දෙය අයින් වෙලා යනක මම හිතනවා දැන් ඔබතුමීට මට කියන්න පුළුවන්කමක් තියෙනවා කියලා. මොකද කාලයක් තිස්ස භාවනා කරලා අත්දැකීම් තියෙන හින්දා එහෙම හිත කලබල වෙන්න වුණොත් එහෙම අපි බලමු ඒ කලබල වෙලා තියෙන හිත දැක දැක මම කලබල නොවී ඉන්නවා කියන තැනට ගන්න. හිත කලබලයි තමයි ඔබ මම පිළිගන්නවා. නමුත් මට මන මට කමක් නෑ, මට කාරි නෑ. මං ඒකට මනාපයි. හිත කලබල වෙන්න ඕන, මට එයාව නතර කරන්න ඕනේ නෑ. ඒක හරියට අපි ඇත්තම කියනවා නම් අපේ හිත කියන එක ස්ටේජ් එක උඩ නටන කෙනා වෙලා අපි අර බලාගෙන ඉන්න කෙනා බවට පරිවර්තනය වෙනවා. අන් ඒ වගේ තත්ත්වයක්. එතකොට මම මනාපයි ස්ටේජ් එක උඩ එයාගේ නර්තනය කරනවට. එයාට නටන්න දෙනවා. මේක පාලනය කරලා හෝ කන්ට්‍රෝල් කරලා ගන්ට ගියොත් තමයි මෙතන අවුල තියෙන්නේ. તો නීවරණ ආශ්‍රයෙන් ගත්තා වුණත් අපිට දේශනා කරන්නේ හිතේ විසිරීම කියන එක හඳුනා ගන්න. ඒක වැඩි වෙනවා නම් වැඩි වෙන විත්‍ය හඳුනා ගන්න, අඩු වෙනවා නම් අඩු වෙන විත්‍ය හඳුනා ගන්න කියලා. දැන් මේකෙදි අපිට වෙන ප්‍රශ්නේ තමයි මෑණියනි හිතේ විසිරීම තියෙනවා. හිත විසිරෙනවා.
අපි කායනපස්සනාවක වගේ දෙයක බලහත්කාරයෙන් හිත දාන්න වගේ හැදුවොත් එහෙම එතනට එතකොට අර විසිරෙන හිතට තව අරමුණක් එකතු කරලා තියෙනවා වගේ දෙයක් තියෙනවා. අපිට ප්‍රශ්න ටිකක් අර ස්පොයිල් වෙන්න වගේ හේතු වෙන්නත් පුළුවන් බලන්න. හැබැයි ඔකට තව එකක් මම කියන්නම්. සක්මන් භාවනාව කරනකොට මේක වෙච්චහන්ද සක්මනේ සමහර විටක අපි ඔබතුමී ඇවිදින්න ඉරකට වගේ නම් ඒ සක්මනේ එක කෙලවරකට ගිහිල්ලා මොහොතක් නැවතිලා ඉඳලා ඒ සිද්ධ වෙච්ච කායික රටාවට යම් කිසි වෙනසක් දුන්නොත් හිත ඒ වටපිටාවට හැඩ ගැහෙන්න පටන් ගනීවි. ඔබතුමී හොඳට බලන්න මේක. ඒ කියන්නේ නැවතිලා මොහොතක් ඉඳලා බැලුවත් එහෙම වටපිට සද්ද බද්ද ශරීරයේ තියෙන්නේ කොහොමද, ඇඳගෙන ඉන්න ඇඳුම් දැනෙනවද, කකුල බිම ගෑවිලා තියෙනවා තේරෙනවද, ඇඳුම් ඇඟේ ගෑවෙනවා කොහෙද තේරෙන්නේ, කුලක තියෙනවද, ප්‍රශ්නේ තියෙනවද, අන්න ඒ ආදී හැටියට අප මොනවා හරි බලන්න හිතුවොත් එහෙම අර හිත දුවපු තත්ත්ව ටික ඇත්තටම වෙනස් වෙලා යාවි. නමුත් ආපස්සට හැමිලා ආපහු සක්මන් කරගෙන එනකොට ඔන්න ආයෙත් අර පරණ ස්ථිතිය ටික එන්නත් පුළුවන්. කාරිනේ ගානක් නැහැ. එතකොට අපිට හම්බ වෙන්න ගන්නවා හිත එහෙම පණින්න හේතු වෙලා තියෙන්නේ අර සක්මනට තිබිච්ච අවධානය අඩුවේගෙන අඩුවේගෙන යනකොට ඒ අඩු වෙච්ච අවධානය පවත්වා ගන්නට හිත ඔන්න අර සිටිවිලි හදන්න පටන් ගන්න තියෙනවා කියන අන් ඒ වගේ අදහසකට අපිව පැමිණෙන්න පුළුවන්. ඒක හන්ද මේක ඇත්තටම කරන්ට හොඳ පුහුණුවක්, කරන්ට වටිනා කියන පුහුණුවක්. එතකොට අපි මේ ඉගෙන ගන්න මෑනේනේ හිත තැම්පත් වෙච්ච ශරීරයට කිසිම වේදනාවකුත් නැති හිත කොහොමද කියන්නේ පස්සද්ධි ගුණක් මතු වෙච්ච භාගදා හුදුට ආනාපානයේ තේරෙන අවස්ථාවකට යන්න මෙදී. ඒක නෙවෙයි අපේ අරමුණ. අරමුණ තමයි පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. මේ ලෝක ධර්මතාවයන් ටික වෙනස් වෙන කල්හි චිත්තං යස්සන කම්පති. හිත කම්පා කරගන්නේ නැතුව ඉන්න තැනකටයි අපි මේ භවනාව පුරුදු කරගෙන යන්නේ, මේ වඩාගෙන යන්නේ, මේ ගමන යන්නේ. ඉතින් ඒකට යන්න ඔය කියන ලැබෙන අවස්ථාව ඇත්තටම හොඳයි. මොකද ඔය අවස්ථාවදී තමයි අපිට ඉගෙන ගන්න තියෙන හිත විසිරීම කියන එක මොකද්ද කියලා ඇත්තටම කියනවා. ඒක හන්දා දැන් අර කායන ප්‍රසනාවේ අර මේ අධ්‍යක්ීම් තියෙන හින්දා ඍජු ඕක බලන්න පුළුවන් අවස්ථාවක් හම්බෙයි. බැරිම කමක් තිබ්බොත් එහෙම සක්මන තුලදී අර විදිහට සක්මනේ කෙලවරේ නතර වෙලා පොඩි විවේකයක් දීලා ආපස්සට ඇවිල්ලා එහෙම කරන එක වාසි. ලාභයක් තියෙනවා. එහෙම කරලා පුළුවන් කමක් තියෙනවා නම් ඔය ප්‍රශ්නේ විසඳුම හරියට හදාගෙන පරියන්කයට එන එක ලාභයි. විශේෂයෙන්ම මම ගොඩක් වෙලාට කරන එකක් තමයි අපිට අමතක වෙනවා ඔය වගේ අවස්ථාවකදී පස්සට ගුණ හරි මොනවා හරි වගේ තියෙනවා. එහෙම නැත්නම් සක්මන කරනවා නම් මම සක්මන් කරන්නේ කියන එකත් අමතක වෙලා යන්න පුළුවන්. මම ඒ වගේ වෙලාවට මම ගොඩාක්ම උත්සාහ කරනවා සක්මනේ හිත තියාගන්න. ඒකට තමයි ඊට කලින් අර පුදු කරලා තියෙන සක්මනේ අධ්‍යක්ීම් වගේ වැදගත් වෙන්නේ. ගල් කැටයක තියෙන ස්පර්ශය දැනගන්න, ඒක තුල තියෙන අපි කියමු වින්දනය දැනගන්න කියලා. ඒ වගේ කාරණාවක් අපි පුදු කරන්න බෑ ඥානෙ. එහෙම වෙලා පරයන්කට එනවා නම් සාර්ථක වේවි. එහෙම නැතිනම් අර 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 දීග ගිය ඒ හිත දුවන එකත් එක්කම තමයි අපි පරයන්කටත් එන්නේ. මේ එකක් තියෙනවා. එතකොට පරයන්කේ තුලත් හිතේ විදිහටම දුවන්න පටන් ගන්න පුළුවනේ. නමුත් අර වගේ අවස්ථාවක් සලසා ගන්නට වුණොත් එහෙම ඒක ලාභදායක වෙන්න පුළුවන්. ඒක හඳ වෙන්න පුළුවන් වේදනාවල් උනත් හසුරුවා ගන්න ඒක අමාරු වෙන්න පුළුවන්. මොකද දැන් හිතට ගොඩක් ගොඩක් ඉන්ධන භාවිතා කරන්න ඕන. වේදනාව දකින්න නෑ ඊටත් කලින් අර සිටිවිල් දුවන එක දකින්න, ආනාපානය බලන්න. දැන් වේදනාවෙන් කරදර වෙනවා, ඉරියව් මාරු කරන්නත් වෙනවා, ඕකත් කරදරයි. වෙලාව බලන්නත් ඕන, මට මෙච්චර කාලයක් ඉන්න පුළුවන් කම තිබ්බා ඒකත් නැති වුණා. ප්‍රශ්න ගොඩයි යන්න මේ ඔක්කොමත් එක්ක. එතකොට අපිව අර අර කැළඹෙන තැනටයි මේ අරන් යන්නේ. ගාණක් නෑ භවනාව තුළ ඔබතුමිය පිළිගන්නවද? සමහර දවස් තියෙනවා හොඳට සිද්ධ වෙනවා, සමහර දවස් තියෙනවා හොඳට නෑ කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ, එහෙම තියෙනවා. එතකොට මේ හැම අවස්ථාවකින්ම අපි ඉගෙන ගන්න පටන් ගන්න මෑණියනේ. මේ ගමන තුල අපිට ඇත්තටම අපි කම්ෆර්ටබල්, අපි අපි සමතුලිත සහ මධ්‍යස්ත හිත හොඳටම තැම්පත් වෙන දවසේද තැම්පත් නොවන දවසේද කියලා. ඔන්න එතකොට අපිට අපේ ගමන තුල පේන්න පටන් ගන්නවා අර අර ප්‍රස්තාරයක් වගේ. මම ඉස්සර නිකන් කිව්වනේ ඒකේ මොන කොටුද තව කපන්න තියෙන්නේ කියලා. අපි වැඩිපුර
අවධානමත් වෙලා තියෙන්නේ මොන පැත්තේද? තාමත් මට අවධානම යොමු කරගත යුතු වෙන්නේ මොන පැත්තේද කියලා පේන්න පටන් ගන්න පුළුවන්. මම හිතනවා මේක හොඳයි වෙන එක කියලා. ඒකත් හොඳයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පින් සිද්ධ වෙනවා ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස. එහෙනම් ස්වාමීන් වහන්ස. එහෙනම් ඔබතුමීද මෑණියනි කතා කරලා තිබ්බේ මට? එහෙමයි ස්වාමීන් වහන්ස. හරියට මට එදා බැරි වුණා සම්බන්ධ කරගන්න. එදා මම දවසම සැතපීලා හිටියේ. පොඩ්ඩක් අමාරුයි. ඒකයි ස්වාමීන් වහන්ස. හිටු සුට්ටක් වෙලා රින්කල් නිකා හිටියේ ස්වාමීන් වහන්ස. එහෙමයි. ඉතින් කියන්ටෝ. ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව විනාඩි 28ක් පමණ මේ ස්පර්ශය දැනගනිමින් සිටියා. සිතුවිලි වරින් වර දැනුණා දැනගත්තා. විශේෂයෙන් දැනගත්තේ නැති අවස්ථා තිබුණා ඒ සක්මන් භාවනාව තුළ. ඒ ටික තිබ්බේ මෑණියනි අවසරයි. ඒ ටික තිබ්බේ තැනින් තැන වගේද, එහෙම නැත්නම් එක්තරා කාලයකින් පස්සේද, එහෙම නැත්නම් එක්තරා කාලයකට කලින්? පළමු මුලින් පටන් ගන්නකොට ස්වාමීන් වහන්සේ ස්පර්ශය දැනගත්තා. ඊට පස්සේ පසුව තමයි අර වගේ තැන් කීපයක් තිබුණ වරින් වර ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දෙකක් තුනක් වගේ. ඒකයි. ඔබතුමී දැකේ ඒ වගේ අර හිස් වගේ තැන් කාරණා වල පරාසය, කාල පරාසය එක හා සමාන වගේද, එහෙම නැතිනම් අඩු වැඩි කමක් තිබ්බද? එහෙම අඩු වැඩි කමක් එහෙම දැනීමක් නෑ ස්වාමීන් වහන්සේ. කොහොමද? හා කියන්ට. ඊට පස්සුව පරයන්ක භාවනාවට වාඩි වුණා. විනාඩි 50ක් පමණ පරයන්ක භාවනාව කෙරුණා. අර පාදයේ සිට ඉහළට සිහිපත් වුණා. හිසේ සියුම් දැනීම් දැනගනිමින් සිටියා. ඊට පස්සේ වර එක තද දැනගැනීමකුත් දැනගත්තා. අරමුණක් නැති තැන් වරින් වර අද්දුටුවා. අරමුණක් නෑ ස්වාමීන් වහන්ස, හිස් ස්වභාවයක් දැන අද්දුටුවා. ඒ කියන්නේ ශරීරේද නැත්නම් පිටද? එහෙම දැන ගැනීමක් නෑ ස්වාමීන් වහන්ස, මුකුත් අරමුණක් නැහැ, හිස් ස්වභාවයක් තමයි අත්දකින්නේ. එතකොට එතනදී ඔබතුමිය කියන්නේ මට ශරීරයේ තියෙනවා කියන සංඥාව තිබ්බේ නෑ කියලාද? ශරීරය තිබ්බා කියන මම ඉන්නවා කියන දැනීම තියෙනවා ස්වාමීන් වහන්ස. එහෙම ශරීරය කියලා දැනීමක් එහෙම නෑ ස්වාමීන් වහන්ස. එහෙම මම ඉන්නවා කියන දැනීම තියෙනවා, ශරීරය කියලා හැඟීමක් නෑ ස්වාමීන් වහන්ස. ඔබ දැනෙන කලින් ඔබතුමියට මුළු ශරීරයේම කොටස් වලට යන්න පුළුවන් කමක් තිබ්බද? එහෙම නැතිනම් ශරීරයේ තැන් තැන් වල තිබිච්ච කොටස් වලට විතරද යන්න පුළුවන් කම තිබ්බද? උදාහරණයක් ඇටියට හිසට යන්න පුළුවන් බෙල්ලට බෑ, උරහිසට යන්න පුළුවන් අතට බෑ, ඇඟිලි වලට යන්න පුළුවන් කකුලට බෑ. අන් ඒ වගේ උනාද? එහෙම ස්වාමීන් වහන්ස, තැනින් තැන මම දකිනවා, එහෙම මුළු ශරීරයම දකිනවා කියලා අත්දැකීමක් නෑ ස්වාමීන් වහන්ස. තැනින් තැන ස්වභාවයන් අත්දකිනවා, පොඩි පොඩි දැනීම්. ඊට පස්සේ ස්වාමීන් වහන්ස, ඊට පස්සේ ස්වාමීන් වහන්ස මේ සමහර තැනක ස්වාමීන් වහන්ස එක තැනක් ඊට පස්සේ මට දැනුණා මම මෙතන දැනගෙන හිටියේ නෑ කියලා. ඒක ස්වාමීන් වහන්ස අර අතන තිබිච්ච එක නෙවෙයි, එතන මම ඉන්නවා කියන දැනීමත් එක්කනේ හිස් ස්වභාවය දැක්කේ. ඊට පස්සේ දැන ගැනීම තියෙන්නේ මට පස්සේ දැනගත්තා මම පහුගිය ටික මම දැනගත්තේ නෑ කියලා. ඒක ස්වාමීන් වහන්සේ නිින්ද ගියාද කියන එක මට නිින්ද ගියේ නෑ කියලා හිතෙනවා. එතන ඉතින් සැකයකුත් තියෙනවා ස්වාමීන් වහන්සේ. කොහොමරි මම දන්නේ නෑ එතන ස්වාමීන් වහන්සේ, ගොඩක් වෙලත් නෙවෙයි පොඩි වෙලාවක්. නමුත් එතන මම දැන ගැනීමක් තිබුණේ නෑ කියන එක පස්සුව දැනගත්තා.
ඒ වගේම ස්වාමීන් වහන්සේ අර අර සියුම් දැනීම් දැනගන්නකොට අර ඇතුලේ පිට දෙකම දැනගත්තා කියලා මම එතනදී දැනගත්තා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ සියුම් ශරීරයේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇතුලේ කියලා දැනගන්නවා ඊට පස්සේ පසුව දැනගත්තු දේවල් සමහරක් ශරීරයට සම්බන්ධ නැහැ කියලා. පිටත කියලා එකක් නෙමෙයි ස්වාමීන් වහන්සේ එතන ශරීරයට සම්බන්ධ නැහැ කියන එක දැනුණා ස්වාමීන් වහන්සේ. ඒ විදිහට තමයි ස්වාමීන් වහන්සේ මේ විනාඩි 50ක පමණ කාලයක් ගත වුණේ ස්වාමීන් වහන්සේ. භාවනාව කරගෙන යනකොට කොහොමත් අපිට අපේ අවධානය ශරීරයට එන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය ස්වභාවිකයි. ඒ පැමිණීම එක එක ලක්ෂණ හැටියට මතුවෙන්න ගන්නවා. සමහර කෙනෙක්ට ඒක ශරීරයේ අභ්‍යන්තරය තුළින් ප්‍රකට වෙලා ශරීරයේ බාහිර පේන්න පුළුවන්. සමහර කෙනෙක්ට ශරීරයේ බාහිර මතුවෙලා අභ්‍යන්තරයේ තිරෙන්නත් පුළුවන්. මේ මොකක්ද එකයි. ඒ මතුවීම තුළ තථාගතයන් වහන්සේ අපිට උගන්වනවා අපිට පුළුවන් තරමේ 100ක් දිනු කර ගන්න ඕන කියලා. 100 කියලා කියන්නේ අවධානයක් දිනු කර ගන්න ඕන. වර්තමාන මොහොත තුළ පළපදියම් වෙලා ඉන්න අවස්ථාවක් සලසන කාරණාවක් පත් කරගන්න කියලා. එතකොට ඔයත් මමත් දන්නවා අපිට අත කියන දේ දැනුණා වුණාට ඒ දැනීම තුළ විතරක්ම පවතින්න ඇත්තටම පුළුවන්කමක් නැහැ. ඒක හන්ද තමයි අපි ශරීරයේ අනිත් කොටස් පවා හඳුනා ගන්න බලන්නේ. ඉතින් මේ වගේ අවධියකදී අපේ හිත අර තැම්පත් භාවයෙන් නිදහස් වෙනවා කියන කාරණාව සිද්ධ වෙන්න පුළුවන් තත්ති තියෙනවා. ඒක හන්ද තමයි අපි ආනපානේ වගේ අරමුණක් එක්ක මේ කටයුත්ත කරගෙන යන්නේ. ඉතින් කොහොම හෝ භාවනාව කරගෙන යනකොට අපිට ශරීරය මතුවෙන්න පුළුවන්, ප්‍රකට වෙන්න පුළුවන්, ශරීරයේ සම්පූර්ණ කාරණාවල් දැක බලා ගන්නට හෝ සම්මර්ෂණය විමර්ශනය කරන්න අවස්ථාවක් හම්බ වෙන්න පුළුවන්. ඒක අපි කිසිම කිසි බාහිර බලවේගයකින් හෝ බලපෑමකින් තොරව කරන්න පුළුවන් වෙන විදිහේ තත්වයකට හිතපත් කරගන්නත් පුළුවන්. ඒක හරිම ලස්සන සුන්දර තැනක්. ඒ වගේමයි ඒ ප්‍රමාණය තුල අපිට ඉන්න පුළුවන් කමක් තියෙනවා නම් බොහෝ කාලයක් ඒ ඉඳීමත් එක්ක අපිට තේරෙන්න තේන්න පටන් ගන්න දෙයක් තමයි මම මේ කියන ශරීරය කියන සීමාව ඇතුලේ තමයි මේ කියන ප්‍රීතියක් මොකක් හරි මේ අත්දකින්නේ භුක්ති විඳින්නේ කියලා. අනේ එතකොට ඔය කියන සීමාව කියන එක නිදහස් වෙන්නත් පුළුවන් කෙසේ වුණත්. පරිපඨානය තුල වැදගත්ම කාරණා වෙන්නේ ආනාපාන සතිය ප්‍රතිෙන් කතා කරොත් එහෙම ඔය හැම අවස්ථාවකදීම අපිට තොණ්ඩුවක් හැටියට ඉතුරු වෙලා තියෙනවා ආනාපාන සතිය. සියුම් හැටියට හෝ පවතින තියෙන ආශ්වාසය සහ ප්‍රාශ්වාසය කියලා කියන සුසුම් පද ඉතුරු වෙලා තියෙන පුළුවන්. ශරීරය නිකම්ම ප්‍රකට වෙනවාටත් වඩා ආශ්වාසය සහ ප්‍රාශ්වාසය අනුසාරයෙන් ප්‍රකට වෙනවා කියන එක තමයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම වෙන්නේ. එතකොට බොහොම හොඳයි මූලික කමඨාන තවදුරටත් මතක තියෙනවා නම් වගේම ඔය කියන කාරණාවක් ඇත්තටම ඇති වුණාද නැද්ද කියන එක ඔයාටත් තේරුම් ගන්න මම ක්‍රමී කියන්නම්. අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ කාරණේ ඇති වෙන්න පෙර ආතුව මෙහෙමයි ඇති වුණාම මෙහෙමයි කියලා නැත්නම් ඇති වෙච්ච හේතුව මේකයි ඇති වුණ විදිහ මේකයි ක්‍රම රටාව මේකයි කියලා අපිට කියන්න පුළුවන් කමක් තියෙනවා නම් අන්න ඒක තමයි එතකොට අපි මේ ගමන මේ කියන තැනට සතියෙම සිහියෙම ප්‍රමිලා තියෙන අවස්ථාව. හැබැයි එක්තරා එක්තරා කාරණාවන් වලට කිට්ටු වුණාම හිතට අලුත් අලුත් අදහස් වගේ දේවල් එන්න කිට්ටු වුණාම හිතේ පැත්තට පනින්න නම් පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක සාමාන්‍ය කොහොම නමුත් භවනාව තුළදී අපි මූලික ගමඨහන හොඳට අවස්ථා හොඳට මෙනෙහි කරන්න බලමු. වගේම මේ ගමන තුළ මැනෙන්නේ අපි බලමු හිත කලඹවා ගන්නේ නැති විදිහේ පිළිවෙලක් සකස් කරගන්න වගේ. උදාහරණයක් හැටියට ශරීරයේ අභ්‍යන්තරික දේවල් තේරුම් අරගෙන බාහිර බලලා ආපහු අභ්‍යන්තරයට ඇවිල්ලා එහෙම එකකට එනවටත් වඩා සමහරක් විට ලේසි වෙන්න පුළුවන් ශරීරයේ බාහිර බලලා අභ්‍යන්තරයේ බලලා එහෙම කිට්ටු වෙන එක වගේ දෙයක් කියලා මට කියන්න හිතෙනවා. ඉතින් අපි බලමු මේ ගමන තුළ සිහිය වැඩි වීම කියන කාරණාවෙදි අපි ඕනනම් ඒක පාවිච්චි කරන්න පුළුවන් හිත තැම්පත් කරගන්න පැත්තකට හෝ එහෙම නැතිනම් ඒක භාවිතා
කරන්න පුළුවන් හිත විසිරුවා ගන්න පැත්තකට. එතකොට මේ ගමන කරගෙන යෑම තුළයි අපිට හම්බ වෙන්න පටන් ගන්න කාලයක් තිස්සේ මේ දෙයට මුහුණ දෙන්න තමයි අපිට හම්බ වෙන්නේ අපි මේක භාවිතා කරලා තියෙන්නේ මොන දිශා ආනතියකද කියලා. ඉතින් පළවෙනි පාර වගේ විශේෂ විදිහේ සුවිශේෂ අත්දැකීමක් එනකොට අපි ඒකට කෝඩු හන්දා ආගන්තුක හන්දා ඒ දේ අපිට පිටරටම නොතේරෙන තත්ත්ව තියෙන්න පුළුවන්. නමුත් ගානක් නැහැ. හරි නැහැ. තවදුරටත් මේ කරගෙන යමු. ඊළඟ දවසේ භාවනාවට කලින් කලින් දවසේ භාවනාවේ අත්දැකීම් කියවලා භාවනාව පටන් ගන්න ඕන. එතකොට තමන්ටම තේරෙන්න පටන් ගනීවි ඒ භාවනාව තුළ තමන් ඇත්තටම උපාදාන කරගෙන තියෙන අල්ලගෙන තියෙන මගේ කරගෙන තියෙන කාරණා මොනවද? හඹා යන කාරණා මොනවද? ඇත්තටම අතහැරීමක් එක්ක විමුක්තිය සලසා ගන්න කාරණා මොනවද කියලා. ඉතින් අපි හිමීටි හිමීටි කරගෙන යමු. මේක තුල තියෙන කාරණා මොනවද කියන එක සම්මන්ත්‍රණය කරගන්න ඕන. අස්සරයි ස්වාමීන් වහන්සේ තව පොඩි දෙයක් කියන්න. ස්වාමීන් වහන්සේ මම උදේ බණ බණ භාවනා කරලා ඉවර පිටිපස්සේ බණක් අහමින් හාන්සි වෙලා හිටියේ. සමිනාත මට මේ මේ හොඳට අර පල්ස් දැනෙනවා වගේ ඒ පල්ස් දැනෙන එක සුයි හීනියටනේ දැනෙන්නේ. ඊට වඩා මේ ටිකක් ටිකක් මේ මේ ටිකක් ඝනකමට ටික කියන්නේ ටිකක් ලොකුවට එහෙම දැනෙනවා. ඒ ඉස්සරත් ඒක දැනෙනවා ස්වාමිනාත. ඉස්සර දැනුණට අර ඒක තත්පරයක් දෙකකින් නවතිනවා ස්වාමිනාත. මෙතන බණක් ඇහෙනවා මට ඒ අතරින් අරකට දැනෙනවා. එහෙම එහෙම ගොඩක් වෙලා ඒක දැනුණා ස්වාමීන් වහන්සේ බණ අතන මේ මේ ඒක ගොඩ වෙලාවක් බොහොම මේ 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 ලොකුවට ඒ කියන්නේ මට වචනයක් නෑ දීර්ඝ කාලයක් වගේ මේ දැනීමත් ටිකක් ප්‍රබලයි ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් ඒක මට එහෙමම ඒක මම ඒ දෙකටම අවධානය යොමු කරන්න වගේ මම බල මේ කරගෙන ගියා. ඒ කියන්නේ බණ ඇහෙනවා අරකත් ඇහෙනවා එහෙම එමු කොහමද මට ටික වෙලාවකින් නිින්දත් ගියා. ඒ තරම් වෙලාවක් ඒක තිබුණ ස්වාමීන් වහන්සේ ඒක මට ටික ආනුපස්සනාවට ඔව් කය තේරෙන අවස්ථාවක් ආවොත් එහෙම ওই වගේ තත්යක් මතුවෙන්නත් පුළුවන්. කොහොම නමුත් හાર્ට් බීට් එක තේරුම් ගන්නවා කියන එක ධර්මයේ අපිට එච්චර උගන්වන කාරණාවක් නෙවෙයි අපි. ඒක හින්දා මං හිතනවා ඔව් කය දැනගන්නවා කියන එකට ඒක එක්තරා විදිහකට අපිට රුකුලක් කරගන්න පුළුවන්. යම් කිසි විදිහක ඉනිමකක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වුණාට අරමුණක් හැටියටම ගන්නවා කියන එකට මම දැකලා නැහැ. අතරම පිටකේ තුල තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියලා කාටත් මේක තියෙන දෙයක් හින්දා. ඉතින් ශරීරයේ දැනෙන තීරණ හන්දා ඒක ඒ මොහොතේදී භාවිත කරන්න කැමති නම් මනාපනම් කමක් නැහැ. එහෙම නැතිනම් මෑණියන්ට පුළුවන් කානුපසනාවට ඔය කියන කාරණේ හරහා ඇවිල්ලා කානුපසනාව ගැන මොකක් හරි තියෙන එහෙම තැනකට එන්න පුළුවන් නම් හොඳ කමක් තියෙනත් පුළුවන්. කොහොම නමුත් ඉතින් ඊළඟට දේශනාවක් අහනකොට ගොඩක් වෙලාවට මම භාවිත කරන දෙයක් තමයි සක්මන් කරනවා. බණ ටිකක් සද්දිත දාලා ඒක ලාභදායකයි. නැතිනම් ඉදිමතට වැටෙන දින අවස්ථාවක් වැඩි ිටන් තමයි. එහෙම නැතිනම් එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒක විශේෂයෙන්ම මෙහෙම එකක් මම කියන්න කැමති භාවනාවට සම්බන්ධ දේශනාවක් භාවනාවට කලින් අහන්න පුළුවන් නම් ඒක තවත් හොඳයි. හැබැයි භාවනාවට සම්බන්ධ දේශනාවක් එහෙම එකක් අහන්න පුළුවන් නම් ඒක එදා භාවනා වාරයට ලොකු මාර්ග උපදේශනයක් වෙන්නත් පුළුවන් කියලා මම නිකන් යෝජනා කරන්න කැමති. අනිත් එක මෑණියනි බණ අහනවා නම් ගොඩක් 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 ස්වාමීන් ඉන්නවා. සංසලා ඇත්තටම හොඳයි. හරි කාරුණිකයි දේශනාවල් කරනවා. ඒ වුණාට ඒ හැම දේශනාවක්ම අහන්න එක එක්තරම් ලාභදායක නොවෙන්නත් පුළුවන් අපිට එක්තරා කාලෙකදී. මොකද එක එක සූත්‍රයක් එක එක පැත්තට විග්‍රහ වෙන්න පුළුවන්. එහෙම වුණොත් එහෙම සමහර විටක අපි අන්ධබන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකෙන් දැන් ටිකක් අර අපි බුද්ධිගෝචර වෙන්න බලමු කියලා මම යෝජනාවක් කරන්න කැමතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්සේ. එhmenan අපි කුසුමාමට ආරාධනා කරනවා
මේ කටයුතු සමාප්ත කරන්න කියලා 50 වෙනි අපේ භවනා මොකද කියන්නේ භවනා උපදෙස් වාරය මේ සමාප්ත වෙන්න යන අපක්ෂපාති නිරීක්ෂණේ 50 වෙනි වාරය. තිරුවන් සරණයි. ඒ ස්වාමිනිය අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ 50 වෙනි වාරයක් වෙන කල්ම අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඉතාම වටිනා ධර්ම දේශනාවන් පැවැත්වීමෙන් කමඨාන් උපදෙස් ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සති ක්‍රියාව පිපාසයෙන් සිටි අපට පැන් දෝතක් ලැබුවාසේ දැනුනි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් බලයෙන් ඔබ වහන්සේ මෙලව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා මේ වසංගත කාල පරිච්ඡේදෙහි ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේගේ ධම්මානු ධම්ම පටිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්කියාවේ කුසලයේ හේතු වාසනා වේවා. එසේම මේ අත්භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවණින් නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සැමගේ මියගිය ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් දෙත්වා. ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං පසිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්දා සීල දයාවා සම්බුද්ධ පුත්තං නමා මහං වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. Terima kasih.